අයිබන් දරුවනේ අපි 12 වසර දරුවන් සඳහා ආලෝකයේ පාඩම ආරම්භ කරා. මේ දරුවෝ පළවෙනි වීඩියෝ එකෙන් ආලෝක වර්තනය සම්බන්ධ මූලික සිද්ධාන්ත අධ්‍යයනය කරන්න ඇති. එතෙන් දරුවනේ ආලෝක වර්තනය වර්තනය පිළිබඳ ස්නේල්ගේ නියම ආලෝක පරාවර්තනය සහ ආලෝක වර්තනය සඳහා ස්නේල්ගේ නියම භාවිතා කරන ආකාරය අපි පළවෙනි වීඩියෝ එකෙන් ඔයගලන්ට ඉදිරිපත් කරා. දරුවෝ මේක හොඳින් අධ්‍යයනය කරන්න ඇති. ඒත් එකම සාපේක්ෂ වර්තනාංගය, නිර්පේක්ෂ වර්තනාංගය සහ මාධ්‍ය දෙක වර්තනාංක අතර අනුපාතය අපි විග්‍රහ කරා. නැත්නම් නිර්පේක්ෂ වර්තනාංගය අපි විග්‍රහ කරා. දරුවනේ අද අපේ කොටස යන්නේ, අද අපේ පාඩම යන්නේ ආලෝක වර්තනය. අපි තව දුරටත් එහාට අධ්‍යයනය කරමු. අද මම බලාපොරොත්තු වෙන මාතෘකාව තමයි පරණ මාතෘකාව ආලෝක වර්තනයේදී සෑදෙන ප්‍රතිබිම්බ. ආලෝක වර්තනයේදී සෑදෙන ප්‍රතිබිම්බ. එතනදී ආලෝක වර්තනය නිසා ප්‍රතිබිම්බ සෑදෙන අවස්ථා දෙකක් මම විග්‍රහ කරනවා. මුල් අවස්ථාව මම මේ රූප සටහන භාවිතා කරපුවාම මෙතන මාධ්‍ය දෙකක් වෙන් කර ගහන විරල මාධ්‍ය සහ ගහන මාධ්‍ය නැත්නම් එක සහ දෙක වශයෙන් මම නම් කරා. මෙතනදී මේ පළ මාධ්‍යයේ ඇහැ තියලා, ඒ කියන්නේ මේක විරල මාධ්‍ය වාතයේ ඇහැ තියලා මේ ගහන මාධ්‍යක තියෙන වස්තුවක් නිරීක්ෂණය කිරීම සහ ගහන මාධ්‍යක ඇස තබලා විරල මාධ්‍යක පවතින වස්තුවක් නිරීක්ෂණය කිරීම. අපි මුල් අවස්ථාව විරල මාධ්‍යක ඇහැ තබලා ගහන මාධ්‍ය තුල පවතින වස්තුවක් නිරීක්ෂණය කිරීම. එතෙන් දරුවනි මේ ඇස තියන්නේ මාධ්‍ය අපිට වාතය කියලා, මේ ජලය හෝ වීදුරු. අපි අත්දැකීමෙන් දන්නවා අපි වාතයේ ඉඳන් ජලය දෙස බලද්දී, ජලය දෙස බලද්දී ජල භාජනයේ ගැඹුර අඩු වෙලා අපිට පේනවා. එසේ වෙන්නේ මේ ආලෝක වර්තනය නිසා. එම සිද්ධිය මම මේ රූප සටහන භාවිතයෙන් විග්‍රහ කරා. මෙන්න මේ ඕ වස්තුව දෙස, මේක තියෙන්නේ ගහන මාධ්‍යක, මේ විරල මාධ්‍යයේ ඇහැ තබලා නිරීක්ෂණය කරනවා. හැබැයි මම නිරීක්ෂණය කරන්නේ වස්තුවට ඉහළින් ඇස තබන. එතකොට මේ වස්තුව අපිට නිරීක්ෂණය වෙන්න වස්තුවෙන් ආලෝක කිරණ ගමන් කරන ආලෝක කිරණ දෙකක් මම සැලකිල්ලට ගන්න. පළවෙනි ආලෝක කිරණ මේ වස්තුවෙන් කෙලින්ම ගමන් කරනවා, මේ මාධ්‍ය වෙන් කරන අතුරු මුහුණට ලම්බකව ගමන් කරනවා. මේ කිරණය වර්තනය වෙන්නේ නැහැ. දරුවනි අපි ඒකත් අධ්‍යයනය කරන්න ඕනේ. ආලෝක කිරණය පොදු අතුරු මුහුණට ලම්බකව ගමන් කරනකොට එය වර්තනයකට ලක්වන්නේ නැහැ. මේ පළමු කිරණය තමයි ඒ ආකාරයෙන්ම මම ඇඳලා තියෙන්නේ. මේ වස්තුවෙන් ගමන් කරන දෙවන කිරණය වර්තන නියම වලට අනුකූලව මේ ගහන මාධ්‍යයේ සිට විරල මාධ්‍යයට ගමන් කරද්දී අභිලම්බයෙන් ඉවතට හැරී ගමන් කරනවා. එතකොට මම ඉහළින් විරල මාධ්‍යයේ හැතබපුවාම මෙන්න මේ ඕ වස්තුවෙන් පැමිණෙන ආලෝක කිරණ දෙක අයි ලක්ෂයේ සිට පැමිණෙන්නාසේ පෙනෙනවා. මේ පේන්නේ මේ කිරණේ මේ අයි ලක්ෂය නම් මේ කිරණය දික් කරපුවාම කඩිරෙන් අයි ලක්ෂයේ සිටන් පැමිණෙන්නේ යයි පෙනෙනවා. ඒ කියන්නේ ඕ වස්තුවේ ප්‍රතිබිම්බය අයි ලක්ෂයේ සෑදෙනවා. මේ තමයි ආලෝක වර්තනයේ හේතුවෙන් සෑදෙන ප්‍රතිබිම්බය. අයි ඕ වස්තුව අයි ප්‍රතිබිම්බය අපට වස්තුව මේ ලං වෙලා පේන්නේ. මම මුලින් කියපු උදාහරණේ අපි ජල වාචනයක් දිහා බලපුවාම එහි ගැඹුර අඩු වෙලා අපිට පේන්නේ මේ හේතුවෙන්. ඒත් එක්කම මම දෙවන රූප සටහන ගාවට ගියපුවාම මේ තියෙන්නේ විරල මාධ්‍ය වාතය, මේ තියෙන්නේ ගහන මාධ්‍ය. අපේ තුම ජලයේ සිට වාතයේ පවතින වස්තුවක් නිරීක්ෂණය කිරීම. එතකොට මේ වස්තුවෙන් ඕ වස්තුවෙන් ආලෝක කිරණ දෙකක් ගමන් කරනවා.
එක ආලෝකකිරණයක් මේ පෘෂ්ඨයට පොදු අතුරු මුහුණට ලම්බකව මේ ලම්බකව ගමන් කරන ආලෝක කිරණයේ වර්තනය වෙන්නේ අපි ඒක දන්නෝ දෙවනි කිරණේ මේ B ලක්ෂයට එනෝ හැබැයි විරල මාධ්‍යයේ සිට ගහන මාධ්‍යයට ආලෝක කිරණේ පැමිණෙද්දී අභිලම්බය දෙසට හැරෙනෝ එතකොට මේ පැත්තෙන් හැදීව මේ කිරණේ මේ ආකාරයෙන් එනවා කියලා අපි එන්නේ ඒක හැරෙනවා කියලා අපි එන්නේ අපිට ඒ කිරණේ එනවා කියන තර මම දික් කරපුවාම මේ I ලක්ෂයේදී කිරණ දෙක ඡේදනයේ වන්නාසේ පෙනෙනවා එහෙමනම් අපිට ඕ වස්තුවේ ප්‍රතිබිම්බය I ලක්ෂයේ පිහිටන්නාසේ පෙනෙනවා එහෙනම් මේ ප්‍රතිබිම්බයත් මේ ආලෝක වර්තනය හේතු වෙන්නේ නැති වෙන්නේ හැබැයි මෙතෙන්දී වස්තුවේ පිහිටීමට ඇති දුර වැඩි වී දැర్శණය වෙනවා මේ අවස්ථාවේදී පිහිටීමට ඇති දුර අඩු වී දැర్శණය වෙනවා මේ ආලෝක වර්තනයේ හේතුවෙන් මේ ක්‍රියාවලිය සිදු වෙයි ඊළඟට මේ අවස්ථා දෙකේදීම සෑදෙන ප්‍රතිබිම්බ අපි කියනවා අතාත්විකයි කියලා අතාත්විකයි කියන්නේ මේ ආලෝක කිරණය සත්‍ය වශයෙන්ම මේ ලක්ෂයේ සිට පැමිණෙන්නේ නැහැ අප මේ කඩ ඉරකින් ලකුණු කරලා තියෙන එකයි ආලෝක කිරණය මේ ලක්ෂයේ සිට පැමිණෙන්නාසේ පෙනෙනව ඇත්තටම ආලෝක කිරණ ගමන් කරන්නේ ගමන් කරන්නාසේ පෙනෙනව මෙතන තිරයක් තිබුණොත් ප්‍රතිරය මදල ප්‍රතිබිම්බේ ගන්න බෑ ඒ නිසා මේක අතාත්වික ප්‍රතිබිම්බය මේ ප්‍රතිබිම්බයක් මෙතන සිට ආලෝක කිරණ ඉන්නේ නැහැ අපිට මෙහෙන් ඇහැදි ලැබලාදී I ලක්ෂයේ සිට ආලෝක කිරණ පැමිණෙන්නාසේ පෙනෙනෝ ඒ නිසා මේකත් I අතාත්වික ප්‍රතිබිම්බය එහෙනම් ආලෝක වර්තනයේ හේතුවෙන් ඇතිවන්නා වූ ප්‍රතිබිම්බ අතාත්වික ඊළඟට අපට ගණනය කිරීමට අවශ්‍ය වෙනවා මෙන්න මේ විරල මාධ්‍ය හෝ ගහන මාධ්‍ය අසත බල වස්තුවක් නිරීක්ෂණය කරද්දී මේ වස්තුවේ පිහිටීම වෙනස් වීම අපි ගණනය කරන්න ඕන එතනදී මම මුලින්ම කිව්වා අපි ඇහැ තියන්නේ වස්තුවට ඉහළින් ඇහැ තබන්නේ ඒ කියන්නේ මෙන්න මේ B ලක්ෂය සත්‍ය වශයෙන්ම තියෙන්නේ ඒ ලක්ෂයට ඉතා ආසන්නේ මොකද ඉහළින් ඇහැ තබුවොත් මේ කිරණය මේ 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 ඉහළින් ඇහැ තබුවා මේ ඒ ලක්ෂය ආසන්නෙන් එන කිරණ තමයි අපිට අපේ ඇස කරා ගමන් කරන්නේ එහෙනම් මේ A සහ B ලක්ෂය ඉතා ආසන්නයි මේ වස්තුවට පවතිනා වූ දුර අපි සත්‍ය ගැඹුර කියලා හඳුන්වනවා මේ ප්‍රතිබිම්බය තියෙන දුර අපි දුෂ්‍ය ගැඹුර කියලා හඳුන්වනවා මම ඊළඟට මේ සත්‍ය ගැඹුර සහ දුෂ්‍ය ගැඹුර අතර සම්බන්ධයක් මම ගන්නවා වර්තනාංකය අනුසාරයෙන් එතෙන්දී මම මේ රූපය නැවත භාවිතා කරනවා මම සාධාරණ වශයෙන් මේක පළවෙනි මාධ්‍ය වර්තනාංකය N1යි මේ දෙවන මාධ්‍ය වර්තනාංකය N2යි මම මේ මාධ්‍ය දෙක ගන්නවා වර්තනාංකයේ N1 සහ N2 හැබැයි මෙතනදී මේක වාතය හෝ ජලය වෙන්න පුළුවනි නැත්නම් දෙපැත්තෙම වීදුරු ජලය ජලයේ වීදුරු ආදී වශයෙන් මාධ්‍ය දෙක දැන් මෙතනදී මේ සත්‍ය ගැඹුර සහ දුෂ්‍ය ගැඹුර මම වර්තනාංකය අනුසාරයෙන් ඉදිරිපත් කරා මේකේ මම මේ කෝණය I නම් ජ්‍යාමිතිය අනුව මෙන්න මේ කෝණය I බවට පත් වෙනවා පතන කෝණය මේ කෝණය R නම් මේ කෝණය R බවට පත් වෙනවා මම මෙන්න මේ AB දිග ඉතා කුඩයි මම මේ දිග D කියලා හඳුන්වනවා මේක ඉතා කුඩා දිගක් මොකද මම ඉහළින් බලන නිසා A සහ B ලක්ෂ එකිනෙක ආසන්නයේ පවතී ඊළඟට අපි මේ ස්ථානයේ සිදුවන වර්තනය සඳහා ස්නේල් ගේන් නියමයේ දානෝ එතනදී මම ඉදිරිපත් කරේ ස්නේල් නියමයේ යෙදීමේදී කිසියම් මාධ්‍යයකට අපි යනවා මම මේ N2 කියන මාධ්‍යයට ගියොත් මෙන්න බලන්න මම ලියනවා N2 අදාළ මාධ්‍යයේ නිර්පේක්ෂ වර්තනාංකය වරක් ඉම මාධ්‍යයේ කෝණයේ සයින් නගේ මේකේ මම ලකුණු කරේ I ඒ නිසා සයින් I සමාන වෙනවා මේ මාධ්‍යයට ගියපුවාම එම මාධ්‍යයේ වර්තනාංකය N1
එම මාධ්‍යයේ වර්තනාංකයේ n1 වරක් මෙම මාධ්‍යයේ කෝණය r sin r. එතකොට අපි එදා ලියපු මූලික සිද්ධාන්තකයේ ලියලා ඇති n1 ළඟ sin i. ඒ එන්නේ මම මේ i සහ r ලකුණු කරපු විදිහට. මම මේකේ i ලකුණු කරේ පහලින්. මේ n2 තියෙන මාධ්‍යය. ඒ නිසා එන්නේ n2 sin i සමානයි n1 sin i. මේ තමයි ස්නෙල්ගේ නියමයේ යෙදීම. හැබැයි දරුවනේ මෙන්න මේ මං ඉහලින් බලද්දි a සහ b ලක්ෂ එකිනෙක ආසන්නයේ පවතින්නේ. එකිනෙක ආසන්නයේ පවතිනකොට මෙන්න මේ i සහ r කෝණ ඉතා කුඩා කෝණ. ඉතා කුඩා කෝණ සඳහා sin අගය ආසන්නව සමාන වෙනවා tan අගයට. ඒක ඔයගොල්ලන්ට මැත්ස් වලට කියලා දෙවි. නැත් අපි හැම විටකදීම ඉතා කුඩා අංශක 1 2 3 4 5 කුඩා කෝණ වලට sin අගය tan අනුපාතයට සමානයි. ඒ නිසා මෙතනදී අපි sin අනුපාතය වෙනුවට tan අනුපාතය ගන්න. හැබැයි මේක අපි ව්‍යුත්පන්න කිරීමේදී ලියන්න ඕනේ sin i ආසන්නව සමානයි tan i කියලා. ඒක හේතුව තමයි කෝණය ඉතා කුඩා වීම. එහෙනම් මේ sin අගයන් වෙනුවට මම tan අගයන් දානවා. tan i සමානයි n1 tan r. එහෙමනම් වෙනවා n2 tan i ගත්තොත් මේ කෝණය i නම් tan කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම් බද්ධ පාදය. සම්මුඛ පාදය කියන්නේ d. සම්මුඛ පාදය කියන්නේ d. බද්ධ පාදය කියන්නේ මෙන්න OA. OA කියන්නේ මොකද්ද මේ වස්තුවේ තියෙන සත්‍ය ගැඹුර. සත්‍ය ගැඹුර මම u කියලා දැම්මා. මෙන්න u සමානයි n1 වර tan r. tan r කියන්නේ මෙන්න කෝණය r. d බෙදීම ai. ai කියන්නේ v. දුෂ්‍ය ගැඹුර කියනවා අපි. එහෙනම් tan r වෙනුවට දානවා d බෙදීම v. d බෙදීම v. d ට d කැපෙනවා අපි. මේ d ට මේ d කැපෙනවා. මම මේක හරස් ගුණ කරනවා n2 මේ පදේ මෙතෙන්ද ගන්නවා n1 සමානයි u යනවා මෙතෙන්ට u බෙදීම v. අතනින් පස්සේ බලමු මොකද්ද මේ ආපු සම්බන්ධය. මොකද්ද මේ n2 බෙදීම n1 කියන්නේ? n2 බෙදීම n1 කියන්නේ අපි ගිය සතියේ කියලා දුනා පළමු මාධ්‍යයට සාපේක්ෂව දෙවන මාධ්‍යයේ වර්තනාංකය අපි ගන්නවා 1n2. 1n2 පළමු මාධ්‍යයට සාපේක්ෂව දෙවන මාධ්‍යය. මම කිව්වා ට පදේ එනකොට ඒක යක්. පළමු මාධ්‍යයට සාපේක්ෂව දෙවන මාධ්‍ය 1n2 සමානයි u බෙදීම v. එහෙනම් මොකද්ද මේ ආවේ? පළමු මාධ්‍යයට සාපේක්ෂව දෙවන මාධ්‍යයේ වර්තනාංකය සමානයි u කියන්නේ සත්‍ය ගැඹුර බෙදීම දුෂ්‍ය ගැඹුර. පළමු මාධ්‍යයට සාපේක්ෂව දෙවන මාධ්‍යයේ වර්තනාංකය සමානයි සත්‍ය ගැඹුර බෙදීම දුෂ්‍ය ගැඹුර. හැබැයි මෙතනදී අපිට චුට්ටක් ආයෙ පැටලෙනවා දරුවනේ. එකයි දෙකයි පැටලෙයි. ඒ නිසා එක සහ දෙක වෙනුවට අපි දානවා මොකද්ද එක කිව්වේ? ඇස තබා ඇති මාධ්‍ය. මේ එක මම ගත්තේ ඇස තබා ඇති මාධ්‍ය. එහෙනම් මම මේ ගන්නවා ඇස තබා ඇති මාධ්‍යයට සාපේක්ෂව අනෙක් මාධ්‍යයේ වර්තනාංකය. right? ඒ නිසා දරුවනේ මෙතන ඔයගොල්ලෝ ලියවෙන්නේ කොහොමද? ඇස තබා ඇති මාධ්‍යයට සාපේක්ෂව දෙවන මාධ්‍යයේ වර්තනාංකය. දැන් ඇස තබා ඇති මාධ්‍යයට සාපේක්ෂව අනෙක් මාධ්‍යයේ වර්තනාංකය සමානයි සත්‍ය ගැඹුර බෙදීම දුෂ්‍ය ගැඹුර. සත්‍ය ගැඹුර බෙදීම දුෂ්‍ය ගැඹුර. මේ සම්බන්ධය අපිට දිගටම සියලුම ගැටළු වලට උවමනා වෙනවා. මොකද්ද මේක? 1n2 සමානයි u බෙදීම v. මේක අපි වචනෙන් දරුවෝ ඔයගොල්ලෝ පහලින් ලියන්නේ කොහොමද ලියන්නේ? ඇස තබා ඇති මාධ්‍යයට සාපේක්ෂව අනෙක් මාධ්‍යයේ වර්තනාංකය සමානයි සත්‍ය ගැඹුර බෙදීම දුෂ්‍ය ගැඹුර. ඔය ආකාරයෙන් සමීකරණය.
ඔය තමයි ආලෝක වර්තනයේ හේතුවෙන් ඇතිවන ප්‍රතිබිම්බ සහ වර්තනාංකය අනුසාරයෙන් සත්‍ය ගැඹුරු සහ දුෂ්‍ය ගැඹුරු සඳහා ප්‍රකාශනයක් ඉදිරිපත් කෙරේ. ඊළඟට අපිට මේකේ තවත් එක භාවිතයක් එනවා. කිසියම් මාධ්‍යකින්. ඒ කියන්නේ සමාන්තර පැතිසහිත මාධ්‍ය. මේ වාගේ සමාන්තර පැතිසහිත මාධ්‍යයක් පාවිතා කරපුවාම ඇතිවන දුෂ්‍ය විස්ථාපනෙ. එහෙනම් වර්තනාංගයේ සමානයි. සත්‍ය ගැඹුර බෙදීම දුෂ්‍ය ගැඹුර සිද්ධාන්තයේ භාවිතා කරලා මම පුංචි භාවිතයක් ඉදිරිපත් කරන්න. මේකට අපි කියනවා සමාන්තර පැතිසහිත මාධ්‍ය කියලා. මේක වී සමාන්තර පැතිසහිත වීදුරු කුට්ටියක් වැනි මාධ්‍යයක්. සමාන්තර පැතිසහිත මාධ්‍යකින් සිදුවන දුෂ්‍ය විස්ථාපනය. සමාන්තර පැතිසහිත මාධ්‍යකින් සිදුවන දුෂ්‍ය විස්ථාපනය. right අබ්බල මොකද්ද මේ? දැන් මේක වීදුරු කුට්ටියක් වෙන්න පුළුවන්. මේ වීදුරු කුට්ටියට ඉහලින් ඇස තබල අපි මේ තියෙන්නේ ඇස මම අඳින්නේ ඇස තබල මේ වීදුරු කුට්ටිය තුල තියෙන කිසියම් වස්තුවක් නිරීක්ෂණය කරන අපේ තුම් මෙන්න මේ ලක්ෂයේ තියෙන වස්තුවක් නිරීක්ෂණය කර මෙතනදී මේ මාධ්‍යයේ ඝනකම මම T කියලා අපි ගන්නෝ මාධ්‍යයේ ඝනකම T කියලා ගන්නෝ අපි මේක ඉහලින් ඇස තබල නිරීක්ෂණය කළොත් කලින් විග්‍රහ කරපු වර්තනයෙන් සෑදෙන ප්‍රතිබිම්බය අනුසාරයෙන් මෙයාගේ ප්‍රතිබිම්බය සෑදිය යුත්තේ මේක වස්තුව නම් වස්තුව අපි ඕ කියනවා එහෙනම් ප්‍රතිබිම්බය ඉහලින් සෑදෙන අපිට වස්තුව උඩට එසවෙලා පේනවා right අපි දුෂ්‍ය විස්ථාපනය කියන්නේ මෙන්න මේ ඉහලට එසවුණු ප්‍රමාණය මේක ඇති උනේ කොහමද ආලෝක කිරණේ මේ ආකාරයෙන් ගිහිල්ලා මේම හැරි ගමන් කරනවා ආපස්සට දික් කරපුවාම මෙන්න මේ ලක්ෂ්‍යයට එනවා ඔය තමයි දුෂ්‍ය විස්ථාපය ඉහලින් ඇහැට බල බලදී මේ කිරණ දෙකම ඇහැට එනවා මොකද මේ ලක්ෂ්‍ය දෙක ආසන්න නිසා මේ වස්තුව අපිට ඉහලට එසවෙලා පේනවා මෙයාගේ මෙන්න මේ ඉහලට එසවි පෙනෙන ප්‍රමාණය මම ගන්නවා දුෂ්‍ය විස්ථාපනය දුෂ්‍ය විස්ථාපනය ඒ කියන්නේ වස්තුව සත්‍ය වශයෙන්ම මෙතන තියෙන්නේ නමුත් අපට පේන D ලක්ෂයේ පවතිනවා මම මෙතන දුෂ්‍ය විස්ථාපනය සඳහා ප්‍රකාශනයක් ගොඩනගන්න උත්සාහ දරනවා හැබැයි අපි දන්නවා 1n2 සමානයි U බෙදීම V. ඒ කියන්නේ ඇස තබා ඇති මාධ්‍යයට සාපේක්ෂව අනෙක් මාධ්‍යයේ වර්තනාංකය සමානයි සත්‍ය ගැඹුර බෙදීම දුෂ්‍ය ගැඹුර. දැන් මම මෙතන ගත්තේ මේ වාතය මේ වීදුරු. එහෙනම් ඇස තබලා තියෙන්නේ වාතයේ නම් මට ඇස තබා ඇති මාධ්‍යයට සාපේක්ෂව වීදුරු වල වර්තනාංකය කියන්නේ නිර්පේක්ෂ වර්තනාංකය භාවිතා කළ හැකියි. එහෙමනම් මම මේක ගන්නෝ මෙන්න මේ নিরপেক্ষ වර්තනාංකය නැත්නම් වාතයට සාපේක්ෂව වීදුරු වල වර්තනාංකය සමානයි සත්‍ය ගැඹුර බෙදීම දුෂ්‍ය ගැඹුර මෙන්න මේ ප්‍රකාශය මෙයාගේ සත්‍ය ගැඹුර කියන්නේ මේ වස්තුව තියෙන්නේ මෙතන සත්‍ය ගැඹුර කියන්නේ T සත්‍ය ගැඹුර T බෙදනවා දුෂ්‍ය ගැඹුර දුෂ්‍ය කියන්නේ අපිට දුෂ්‍යමාන වෙන්නේ මෙන්න මෙතරම් ගැඹුරකින් පවතිනවා කියලා. මේ මාධ්‍යයේ ඝනකම T කියලා ගත්තහම මේ ඝනකම අපිට ලැබෙන්නේ T ඍණ D. T ඍණ D වර්තනාංකයේ සමානයි සත්‍ය ගැඹුර බෙදීම දුෂ්‍ය ගැඹුර. හැබැයි මම කෙලින්ම වර්තනාංකය කියන වචනේ භාවිත කරේ මෙතන වාතයේ මෙතන වීදුරු තියෙන නිසා. මම මේක පුංචි සුළු කිරීමක් කරනව හරස් ගුණිත කරලා මේ පදයේ මෙතෙන්ට එනවා NT ඍණ ND සමානයි T මම මේ T මෙහාට ගන්නවා NT
Rina T samanai ND මේක T පොදුයි T පදය අපි එළියට ගත්තාම N රින 1 සමානයි N වරක් D මම මේක N වලින් බෙදුවොත් මට එන අවසාන ප්‍රකාශනයේ D සමානයි N වලින් බෙදුවොත් මේ T පදය එලෙසම තියෙනවා T පදය එලෙසම තියෙනවා මේක බෙදනවා මේ වරහන තුල තියෙන පද දෙකම N වලින් බෙදනවා N වලින් N බෙදපුවා එකයි එක රින එක යටේ මෙන්න එනවා අවසාන සමීකරණය D සමානයි T වරක් එක රින එක යටේ මේ D කියන්නේ දුෂ්‍ය විස්ථාපන මේ සමයක අපිට සමීකරණයක් වශයෙන් ඍජුවම භාවිත කළ හැකියි හැබැයි මේක භාවිත නොකරන කෙනෙකුට ඕනෑම අවස්ථාවක් සඳහා මේක භාවිත කරලත් අවශ්‍ය ගැටලුව විසඳන්න පුළුවන් මෙතනින් ලබා දෙන්නේ දුෂ්‍ය විස්ථාපන මේ දුෂ්‍ය විස්ථාපනය භාවිත කරද්දී මෙතන මම ගත්තේ වාතයට සාපේක්ෂව වීදුරු වල වර්තනක් යම් ගැටලුවකදී මාධ්‍ය දෙකක් තිබුණොත් දරුවනේ මේ n සඳහා අපි ඉදිරිපත් කළ යුත්තේ හොඳින් මතක තියාගන්න ඇස තබා ඇති මාධ්‍යට සාපේක්ෂව අනෙක් මාධ්‍යයේ වර්තනාක්යයි මෙතන නම් වාතයට සාපේක්ෂව වීදුරු සමහර ගැටළු වලයි ජලය සහ වීදුරු එනං ජලයට සාපේක්ෂව වීදුරු අපි ඒ ආකාරයෙන් ගත යුතුයි ඇස තබා ඇති මාධ්‍යට සාපේක්ෂව වීදුරු වල වර්තනාක්යයි දෙවන මාධ්‍යයේ වර්තනාක්යයි මේක ඍජුවම සමීකරණයක් වශයෙන් ගණන් වලට උදරුවන්න භාවිත කරන්න පුළුවන්. ඊළඟට ගැටළු වලදී අපිට එනවා මේ වාගේ මාධ්‍ය කීපයක් තියෙන වස්තු. සහ මාධ්‍යයේ විවිධ ස්ථාන වල පවතින වස්තු නිරීක්ෂණය කරන වස්තු. මම ඒක විග්‍රහ කරන මේ ආකාරයට අපි හිතමු මේ මාධ්‍යයේ වස්තුවක් මෙන්න මේ ස්ථානයේ තියෙන්න පුළුවන්. එමෙන්නත් වස්තුවක් ඒ මාධ්‍යයට පහලින් මේ වාගේ තැනක තියෙන්න පුළුවන්. දැන් මේ රූපයේ නම් මම නිරීක්ෂණය කරේ එහි මෙන්න මේ පතුලේ තියෙන ඕලක්ෂය. අද මේක වීදුරු කුට්ටියක් නම් වීදුරු කුට්ටියේ මැදේ තියෙන ලක්ෂයක් වෙන්න පුළුවනි. වීදුරු කුට්ටියට වඩා පහලින් පොළොව මත තියෙන ලක්ෂයක් වෙන්න පුළුවන්. මේ සමීකරණයේ භාවිතා කිරීමේදී මේ පළමු අවස්ථාව වස්තුව පවතින්නේ මෙම ලක්ෂයේ නම් T සඳහා භාවිතා කරන්නේ ඒ දක්වා පවතින ඝනකම් පමණයි මේ වස්තුව නිරීක්ෂණය කිරීමේදී අපි T සඳහා ගන්න මේ වීදුරු කුට්ටියේ මේ මාධ්‍යයේ O ලක්ෂයේ දක්වා පවතින දුර පමණයි හැබැයි අපිට මම වස්තුවට පහලින් ඇඳපු ඕ ලක්ෂ ඒ කියන්නේ මෙන්න මේ වස්තුව නිරීක්ෂණය කරන අවස්ථාවක් ආවොත් මේ වස්තුව ඒ සඳහා මාධ්‍යයේ ඝනකම T සඳහා භාවිතා කරන්නේ සම්පූර්ණ මෙන්න මේ දුර සම්පූර්ණ දුර මම භාවිතා කරා ඕ ලක්ෂය දක්වා දුර නෙමෙයි මොකද මේ දක්වා තියෙන්නේ වාතය වෙන්න පුළුවන් ඒ නිසා මැදේ පවතින ලක්ෂයක් නිරීක්ෂණය කරොත් T සඳහා අදාළ මොහොතේ සිට එම ලක්ෂ්‍ය දක්වා පවතින දුරක් මාධ්‍යයට පහලින් පවතින්නේ නම් මුළු මාධ්‍යයේ ඝනකමත් භාවිත කරනවා. ඊට අමතරව මේකේ අපිට තවත් අවස්ථාවක් එනවා ගැටලුවලදී මාධ්‍ය කිහිපයක් පවතින අවස්ථාව. මාධ්‍ය කිහිපයක් පවතින අවස්ථාව උදාහරණ වශයෙන් මේ වාගේ මාධ්‍ය කීපයක් පවතින මෙන්න මාධ්‍ය කීපයක් ඇඳලා වර්තනාගේ එකිනෙක වෙනස් වූ වීදුරු වර්ග කීපයක් වෙන්න පුළුවනි ඉහලින් ඇහැ තබලා බලනෝ මේ අපේ ඇහැ මෙන්න මේ O කියන ලක්ෂයේ පිහිටීම O කියන ලක්ෂය නිරීක්ෂණය කරද්දී මේ මාධ්‍ය තුනක් තියෙනවා මෙතන මම අදපු රූපේ එහෙනම් මේ මාධ්‍ය තුනම මගින් වස්තුවට දුෂ්‍ය විස්ථාපනයක් ලබා දෙනවා මේ මාධ්‍යයේ වර්තනා ඝනකම T1
මේ මාධ්‍යයේ ඝනකම T2 මේ මාධ්‍යයේ ඝනකම T3 වර්තනාංක N1 N2 N3 මෙතනදී හරි පරිස්සමෙන් මේ සමීකරණය යොදන්න ඕනේ මේ පළවෙනි මාධ්‍යයට මම යොදද්දි පළවෙනි මාධ්‍ය දෘශ්‍ය විස්ථාපනයේ D1 කිව්වොත් D1 සමානයි T1 වර එක ඍණ එක යට N1 මේකයි සමීකරණය දෙවන මාධ්‍යයට මම දෘශ්‍ය විස්ථාපනයේ යෙදුවොත් D2 සමානයි T2 වරක් එක ඍණ එක යට එන්නේ ඊළඟට තුන්වන මාධ්‍යයට මම ලිව්වොත් D3 සමානයි T3 වරක් එක ඍණ එක යට එන්නේ ඔය ආකාරයෙන් හැබැයි ඔය එක අවස්ථාවකවත් මේ එක මාධ්‍යයකට සාපේක්ෂව තව මාධ්‍යයේ වර්තනාංකය භාවිත කරන්නේ මෙතනදී පළවෙනි මාධ්‍යය ගත්තොත් මේ ඇහැ තියෙන්නේ වාතය නම් වාතයට සාපේක්ෂව පළවෙනි මාධ්‍යය දෙවන මාධ්‍යය ගත්තොත් ඇහැ තියන්නේ වාතය නම් වාතයට සාපේක්ෂව දෙවන මාධ්‍යය මෙතනින් ගන්නේ වාතයට සාපේක්ෂව තුන්වන මාධ්‍යය දරුවනේ වරද්දගෙන එකට සාපේක්ෂව දෙක තුනට සාපේක්ෂව දෙක එහෙම නෙමෙයි ගන්නේ වාතයට සාපේක්ෂව තමයි කියන්නේ ඇස තබා ඇති මාධ්‍යයට සාපේක්ෂව එක් එක් මාධ්‍යයේ වර්තනාංකය ගන්න. රයිට්? ඔය දෘශ්‍ය විස්ථාපන. මේ සමීකරණය භාවිත කර හැකි. එහෙම නැත්නම් වර්තනාංකය සමානයි සත්‍ය ගැඹුර බෙදීම දෘශ්‍ය ගැඹුර භාවිත කර හැකි. ඊළඟට දරුවනේ මේක අනුසාරයෙන් අපිට ප්‍රැක්ටිකල් එකක් තියෙනවා. වීදුරු වල නිර්පේක්ෂ වර්තනාංකයේ සෙවීම වර්තනාංකයේ සමානයි සත්‍ය ගැඹුර බෙදීම දෘශ්‍ය ගැඹුර කියන සිද්ධාන්තය භාවිත කරලා වීදුරු වල වර්තනාංකයේ සෙවීම චල අන්වේක්ෂයේ භාවිත කරමින් අපි ඊළඟ වීඩියෝ එකේදී සම්පූර්ණ ප්‍රැක්ටිකල් එක විස්තර කරලා අපි චල අන්වේක්ෂයේ භාවිතයෙන් ඒ ප්‍රැක්ටිකල් එක අපි ඊළඟ වීඩියෝ එකේ දාලා පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය කොටසට අපි යමු. එහෙනම් දරුවනි අද පාඩමේ වැලට මම මෙතනින් අවසන් කරනවා. ඊළඟ අපේ තුන්වෙනි වීඩියෝ එකේදී මේ අදාළ මීට අදාළ ප්‍රැක්ටිකල් එක සහ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය කියන කොටස කරලා අපි ආලෝක වර්තනය කොටස මෙතනින් අවසන් කරනවා. එමන් දරුවනේ අයිබුවන් හැමදෙනාටම